කරන්නට මූලිකම කාරණාව බවට පත්වන්නේ මේ සමය වන විට ලෝකය පුරාවට පැතිරිමින් පවතින COVID-19 වෛරස් තත්ත්වය කැමරා ප්‍රදේශයටත් කෙමෙන් කෙමෙන් ළඟාවමින් පවතිනවා. ඉතින් මේ පවතින විවසනකාරී ස්වභාවය නිසාවෙන් කැම්බරා බෞද්ධ මහාවිහාරයේ දායක සභාව විසින් මේ වෙනුවට විහාරස්ථානය තුළ පිළිපැදිය යුතු විවිධ කාරණාවන් පිළිබඳව තීන්දුව తీරන කීපයක්ම ගෙන තිබෙනවා. ඒ නිසාවෙන් ඔබ හැමදිනාම බුද්ධිමත්, ඔබ හැමදිනාම ප්‍රඥාවන්තයි, ඔබ හැමදිනාම ඥානවන්තයි. මේ මොහොත තුළදී අපි ඉතාම බුද්ධිමත් විදියට මේ ගැටලුව निराකරණය කරගන්නට, මේ පවතින විවසනකාරී ස්වභාවයෙන් අත්මිදින්නට අවශ්‍ය කරන කටයුතු සංවිධානය කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසාවෙන් අපි හැමදිනාම එක්රොක්ව එච්චිත් මේ පවතින තත්වයෙන් අත්මිදින්නට වැඩ කටයුතු සංවිධානය කරගන්නට අවශ්‍ය කරන ක්‍රමවේද කීපයක්ම විහාරස්ථානයේ මගින් විහාරස්ථානයේ තුල ක්‍රියාත්මක කළ යුතු බවට මේ වෙන විට තීරණය කර තිබෙනවා. ඒ අනුව යම් කිසි නිවෙසක දාන කටයුත්තක් පවත්වනවා නම් ඒ පවත්වන දාන කටයුතු වලදී බොහෝ පිරිසක් ඒක රාශියම කොටගෙන පවුලේ සමාජිකයන් පමණක් සම්බන්ධ කොටගෙන ඒ කටයුතු සිදු කරන මෙන්ම එවගේම විහාරස්ථානයට දානයක් රැගෙන විටත් එවගේම විහාරස්ථානයේ යම් කිසි පින්කමක් සිදු කරන විටත් ඒ අනුමෝදකදීම තම තමන් පවුලේ සමාජිකයන් පමණක් පැමිණ ඒ කටයුතු වලට සම්බන්ධ වෙනවා නම් ඉතාමත් වැදගත්භාවයෙන් යුක්තයි. එවගේම යම් කිසි විදියකින් විදෙස්ගත වී සිට කැමරාවට පැමිණ සිටින යම් කිසි කෙනෙක් සිටිනවා නම් කාරුණිකත්වයෙන් යුක්තව විහාරස්ථානයට පැමිණෙනවා නම් එදිනදා හතර ගත කොට ඒ නිරෝධායන ක්‍රියාවලියෙන් පසුව පැමිණෙනවා නම් ඉතාමත් වැදගත්භාවයෙන් යුක්ත වෙනවා. අනිත් ඒ තමයි මෙල්බන්, සිඩ්නි আদি මේ විවසන තත්ත්වය අධික ලෙස ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රදේශවල සිට යම් කිසි කෙනෙක් පැමිණෙනවා නම් ඒ අත්තනු කාරුණිකව විහාරස්ථානයට පැමිණෙද්දී තමන් ඒ පිළිබඳව බුද්ධිමත්ව වැඩ කටයුතු කරනවා නම් ඉතාම වැදගත්භාවයෙන් යුක්ත බව අපි සඳහන් කරන්නට කැමැත්ත දක්වනවා. පින්වත්නි, අපි හැමදිනාම අනිකා පිළිබඳව සිටිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවත් එයමයි. විහාරස්ථානයක් යනු බොහෝ පිරිසක් පැමිණෙන තැනක්. ඒ නිසාවෙන් හැමදිනාගේම ආරක්ෂාව මේක මේ සම්මාන්ති නමක් වෙන මාගේ ආරක්ෂාව පමණක් නෙමෙයි. ඔබ විසින් හැම වෙලාවකදීම සිහියට නගාගත යුතු දේ තමයි අපි මේ බෞද්ධ අපේ ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා වෙන්න නම් අනිවාර්යයෙන්ම නිවෙස්වල ඉන්න වැඩිහිටියන් আদি මේ හැමදිනම රැකින්න නම් ලෝකෙ මේ වෙනුවට ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් මේ විවසන තත්ත්වයෙන් පීඩා විඳිනවා. 10,000කට වැඩි ප්‍රමාණයක් මේ පරලෝකයේ. ඉතින් අපි යම් කිසි විදියකින් කෙනෙකුට මරණය ළඟා කරන තත්ත්වයට, කෙනෙක් අපහසුතාවයකට පත් වෙන තත්ත්වයට මේ තත්ත්වේ රැගෙන යන්නට ඉඩකඩ සලස්වාලන්නේ නොමැතිව බුද්ධිමත්ව වැඩකටයුතු කරගන්නට කටයුතු කරමු කියන ඉල්ලීම මේ අවස්ථාව තුළදී බෞද්ධ භික්ෂුවක් විදියට මා කාරුණිකව ඔබ සැමකින් ඉල්ලා සිටිනවා. අපි හැමදිනාටම උතුම් තෙරුවන්ගේ ආශිර්වාද බලයෙන් ප්‍රාර්ථනා කොට සිටිනවා. කිසිදු ලෙසකින්වත් කිසිදු ආකාරයකින්වත් කැම්බරා සමස්ත ජනතාවට මෙය නොවැළඳී තමන්ගේ සාමාන්‍ය ජීවිතය කරගෙන යන්නට ඉඩකඩ සැලසේවා කියන ප්‍රාර්ථනාව මේ අවස්ථාව තුළදී සිද්ධ කරන ගමන්ම සැමට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කොට සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ ධම්ම සහ සිංහල පාසලේ දෙමව්පියන් වෙත දැනට පවතින කොරෝනා ආසාදිත තත්ත්වය නිසා දහම් පාසල නැවස දන්වනතුරු වසා දැමීමට දහම් පාසල් කමිටුව තීරණය කළා. කෙසේ වෙතත්
නවීන විද්‍යුත් තාක්ෂණය උපයෝගී කර ගනිමින් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දහම් පාසලේ දුවා දරුවන්ට අතපසු දහම් සහ සිංහල දැනුම ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳ වැඩි විස්තර ඔබ වෙත නුදුරේදී දැන ගැනීමට අපි සරස්වන්නම්. ස්තුතියි. අපගේ බෞද්ධ සංගමයේ වෙනුවෙන් මෙම අවස්ථාවේදී මේ රට තුළ සහ ලෝකය තුළ පවතින මේ විශේෂ අවස්ථාවේදී ඔබ සියලු දෙනා විසින් අප වෙත ලබා දුන් සහයෝගය පිළිබඳව අප බෞද්ධ සංගමයේ වෙනුවෙන් මම මේ අවස්ථාවේදී ඔබ වෙත ස්තුතිය පුද කරන්න කැමතියි. ඒ වගේම අපේ ගරුතර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි ඒ අවශ්‍ය දානමාන කටයුතු වලදී සහ පන්සලට පැමිණීමේදී ඒ අවශ්‍ය හාමුදුරුවෝ ලබා දුන් ඒ කියපු කරුණු කාරණා පිළිබඳව විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වන්නේ නම් ඉතාම ගරු කොට සලකනවා. ඒ වගේම අප පන්සල මගින් මේ දක්වා පවත්වාගෙන යන සියලු කටයුතු ආගමික සහ ඒ කටයුතු අපි කිසිම අඩුපාඩුවක් නැතුව අපි අන්තර්ජාලය ඔස්සේ ලබා දීමට සියලු කටයුතු මේ වන විට අපි සූදානම් කරමින් පවතිනවා. ඉතින් ඒ පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරි කාලය තුළ ඔබ වෙත ලබා දෙන ලස්සනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ දක්වා ඔබ දුන් සහයෝගය මම ස්තුති පුද කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.